Hi, boy. Hi, Bhavan Hi, teacher. Bondia. Hi, Bhavan teacher. Hi, Bhavan teacher. අපි දැන් කතා කර කර ඉන්නේ ඕගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ 11 එක පොතේ 11 එක පොතේ 7 වෙනි පාඩම අම්ල බෂ්මහා ලවණ කියන පාඩම. එතකොට මේ පොතේ තව එක පාඩමක් තියෙනවා. මේ පාඩම කරාම 11 එක පොත සම්පූර්ණයෙන් විවරයි. මුළු පාඩමන්නේ පොඩි පාඩමක් අපිට දවස් දෙකකින් විතර ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි 11 දෙක පොත පටන් ගන්නවා. දැන් අද අම්ල බෂ්මහා ලවණ පාඩමේ අන්තිම පොඩ්ඩයි අපිට පැයකින් විතර වැඩි මේ පාඩම ඉවර කරන්න පුළුවන්. එතන මාතෘකාව ලියා ගන්න මේක ඔයගොල්ලෝ ලියලායි තියෙන එක ලියන්න අවශ්‍ය නැහැ. උදාසීනීකරණය කියලා ලියන්න. උදාසීනීකරණ. ලිව්වා ටීචර්. උදාසීනීකරණය ලියාගත්තා. හිතර උදාසීනීකරණය කියලා අදහස් කරේ ප්‍රබල ආම්ල. ප්‍රබල ආම්ල මොනවා හරි ආම්ල. එතකොට තදබල පිලිස්සුම් කාරක. ප්‍රබල බෂ්මක් තදබල පිලිස්සුම් කාරක. හැබැයි මේ දෙක ප්‍රතික්‍රියා කරාම ඉතාම කිසිම පිලිස්සුම් ගතියක් ඇති නොකරන ඉතාම උදාසීන බොහෝ විට pH අගේ 7 ගන්න බොහෝ විට හැබැයි සමහරවිට පොඩ්ඩක් එහා මෙහා වෙනවා බොහෝ විට pH අගේ 7 ගන්න උදාසීන ද්‍රව්‍ය හැදෙනවා ඒකට අපි කියන්නේ උදාසීනීකරණය වෙනවා කියලා එහෙම නැත්නම් මේ ප්‍රතික්‍රියාව උදාසීනීකරණ ප්‍රතික්‍රියාව එතකොට අපි එකක් මතක් වෙන්න කතා කරොත් ප්‍රබල බාෂ්ප ප්‍රබල බාෂ්මයක් NaOH මොන සෝඩාද කෝස්ටික් සෝඩා කෝස්ටික් සෝඩා ප්‍රබල ආම්ලයක් HCl මේ දෙකම තදබල පිලිස්සුම් කාරක කෝස්ටික් සෝඩා ගෑවුනොත් ඒත් පිච්චෙනවා හයිඩ්‍රොක්ලොරික් ආම්ලයක් ගෑවුනොත් ඒත් පිච්චෙනවා හැබැයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මෙන්න මේක දෙකට කැඩෙනවා මෙහෙම මේකත් දෙකට කැඩෙනවා කැඩිලා මේ සෝඩියමයි මේ කැල්ල මේ Cl එකට එකතු වෙනවා එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ හොදි කන ලුණු ඉතින් ඉතුරු වෙනවා මෙතනින් OH කැල්ලක් ඉතුරු වෙනවා මෙතනින් මෙන්න මේ H එක ඉතුරු වෙනවා මෙතන එකතු වුණාම H2O එහෙම නැත්තම් ජාලය හැදෙනවා එතකොට මෙතන හැදෙනවා ජාලය පිටෝ ලියාගත්ත ඕ ලියාගත්ත H2O එතකොට ඔන්නෝ ප්‍රතික්‍රියාවට අපි කියන්නේ මේක ලියාගන්නකෝ මේක අපි ලියලා තියෙන්නේ මෙහෙම ප්‍රතික්‍රියාවට කියන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියලා මේකෝ මේක තදබල පිලිස්සුම් කාරකයක් මේකත් තදබල පිලිස්සුම් කාරකයක් දෙක එකට එකතු වුණාම හැදෙන දේවල් සෝඩියම් ක්ලෝරයිඩ් හොස් කරලා පිච්චෙන්නේ නැහැ ජලය පිච්චෙන්නේ නැහැ එතකොට ආයෙ විදියට පාඩම් අසන්න මේක හරිනම් මෙන්න මේව ලියන්න ඕනේ මම ඉතින් සාධාරණ එතකොට වතුරයි ලුණුයි කියන්නේ ලුණු වතුර හැදේ එතකොට ලුණු වතුර ඇවිල්ලා pH එකේ 7යි මේක pH එකේ කිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් pH එකේ දාලියලා තියෙනතන බලලා ගියා මේ සදී නෝට් එකෙන් බලලා කෝස්ටික් සෝඩාල pH එකේ කියන්නේ 14 14යි HCl pH එකේ 1යි 1යි එතකොට මේක 14යි ප්‍රබල බාෂ්ම මේක 1යි ප්‍රබල ආම්ල මේක pH 7යි එතකොට pH 7යි කියලා කියන්නේ උදාසීන මේ ප්‍රතික්‍රියාවක් අපි කියන උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. උදාහරණ කිව්වා ඔබට සිංහල භාෂාව කියන එක හොඳ කතාවක් මිසෙන් මිස නැසී කියලා. මෙයක් තිසයි එකතු වුණාම විසෙන් මිස තමයි නැසී. ඊළඟට අපි කො හොඳ ඡන්දි දෙන්නේ මෙයක් ඡන්දිය ගහගත්ත දාට ඡන්දි දෙන්න ගහගත්ත දාට දෙන්නගම ඡන්දි ගන් ඉවර වෙනවා. එතකොට ඔන්න මේ වගේ දාලා අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි මේ උදාසීනීකරණය හා සම්බන්ධ උදාහරණ තමයි කතා කරන්න හදන්නේ.
එතකොට එක දාලා ලියා ගන්න උදාහරණ එක දැන් අපි මේ කතා කරන්න මීට අදාළ ඒ දිනදා ජීවිතේදී මේවා භාවිත වෙන හැටි එතන එක උදාහරණයක් අපි බලමු මේ මීමැස්සෙක් කෑවහම මීමැස්සෙක් කෑවහම කියන්නේ මීමැස්ස අපිට විද්දහම අපි මීමැස්ස විදලා තියෙනවා කොහොමද නැත උස්ස प्रबल आम्ल එතකොට අම්මලා මොනවද ගන්නෙ මීමැස්ස විද්දහම? චතුරංග මොනවයි අම්මා ගෑවේ? කුණු ගාන. කුණු ගාන. බලන්නකො විද්‍යාව එතන තිබිලා නැද්ද කියලා බලන්න පරණ මිනිස්සු මේ ඔක්කොම හොයාගන්න කලින්. මේ අම්ල භෂ්ම උදාසීනී කරන ප්‍රතික්‍රියා අපි දැන් උගන්වන්නේ. නමුත් ඒව ඉගෙන ගන්න කලින් අපේ පැරණි මිනිස්සු අතීතේ මීමැස්ස විද්දහම කුණු ගාලා තියෙනවා. මොකද හේතුව මේ මැස්සගේ තියෙන්නේ අම්ලයක් හුණු කියන්නේ බුලත්තර කර හුණු pH එකේ මල්ලා කියන්නේ කීයද pH බුලත්තර කර හුණු එදා ලිව්වා pH එකේ කියන්නේ සහල හිටියද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බුලත්තර කර හුණු प्रतिक्रिया මේ මීමැස මේ කනවට කියන්නේ දෂ්ට කරනවා කියන නයාව වගේ හැදියේ නෑ මීමැසට කියන්නේ දෂ්ට කරනවා මීමැස දෂ්ට කල විට කියනවා මීමැස්ට මීමැස දෂ්ට කල විට ආම්ලික විෂ ද්‍රව්‍ය අම්ලය සමතුලට ඇතුළු වේ එතකොට ආම්ලයක් එහෙනම් මෙන්න මෙතන එකක් මීමැස්ස අපේ අහමට මේවා තමයි දාන්නේ. නම් මොකද දාන්න ඕන? භෂ්මයක් ගන්න ඕනේ. එතකොට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි ගන්නෙ මොන හයිඩ්‍රොක්සයිඩ්ද? කැල්සියම් මේවා හොයාගන්නත් නැහැ නේද ගෑවලොල මේවා තියෙනවා ගෑවලොල. අයි බුලත් ටික ගන්න දැන් වල මේවා කොහොමද තියෙන්නේ? आम्लिक विष द्रव्य समुलामिकल मेन मेक कैल्शियम हाइड्रोक्साइड CaOH2 calcium hydroxide calcium hydroxide මෙන්න මේවා මේ තියෙන විදිහම මේ බුලත් ටික කන හොන් තමයි තියෙන්නේ calcium hydroxide CaOH2 තව જાතියක් තියෙනවා ගෙදර ගන්න ho calcium hydroxide බුලත් ටික කන හොන් මෙතන 2 ඈ CaOH දෙකයි මේවා හරි එන මේවත් හරි NaH CO3 මොන සෝඩා කියලා කියන්නේ මේවා බේකින් සෝඩා බේකින් සෝඩා අයිම නැත්තම් ආප්ප සෝඩා ආප්ප සෝඩා කියන්නේ සෝඩියම් එක සෝඩියම්
හයිඩ්‍රජන් තියෙනවා අපිට සෝඩියම් බයිකාබනේට් ආප සෝඩා එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් එහෙම නැත්නම් ඔයගොල්ලෝ තාම කියවෝ දෙකින් තමයි බේකින් සෝඩා ආප සෝඩා එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් හෝ මේක ඇයි මේ දෙකම මොනවද මාෂ්ම ආලේප කරයි සෝඩියම් බයිකාබනේට් හෝ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ සෝඩියම් බයිකාබනේට් වැනි බාෂ්මයක් ආලේප කරයි එතකොට එවිට මොකද වෙන්නේ මොකක් කරවන්නද උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වෙනවා කියන්නේ ප්‍රතික්‍රියා සිදු කරනවා එතකොට උදාසීනීකරණය වුණා මොකෝ වෙන්නේ දැවිල්ල දැවිල්ල නෑ යාර ඇම්ලේට්නේ පිච්චෙන්නේ හැම පිච්චෙන එකෙන්නේ අපිට දැවිල්ල එන්නේ එතකොට ආලේප කරයි කියලා ලිව්වා එවිට උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මේ මැස් එක ඇවොත් වුණු ගන්න. ඔයගොල්ලෝ කියන්න ඕනේ අම්මට අග්ගලවිලා වුණු ගන්න. දැන් දෙවනි කාරණා. දෙමරු එහෙම විදලා තියනවා ඒ අනිත් ජාතිය. දෙමරු විදලා තියනවාද? ඔව් මඩ. අපි ඒ දසිදු ඔක්කොම විදලා තියනවා. දසිදු දෙමරු කෑවද? මොකද උනේ මීමෙන්ස කෑවද වැඩි දෙවිල දෙමර කෑවහමද දෙමර කෑවම දෙවිල ඕ ඒක තමයි ගෙම කොහොමද දෙමර හරන්නේ කියලා ගේතුලට ආවේ නෑ අර ගහක නගින්න ගිහිල්ලා හිටි ගමන් එනවා මේ මේ ගෙවල් ඇතුලට එනවනේ හිටි ගමන් මේ දෙමරු අර කහපාට පටිය වගේ තියෙන එක දන්නව නේද බඩේ නිකන් කහපාට පටියක් වගේ තියෙන එතකොට දැන් දෙමරු හැබැයි දැන් අපි හිතනවා අපි ඉතින් වැරදියටමනේ හිතන්නේ අපේ හැටි. අපි හිතනවා ආ මේ මැස්සගේ జాතිය මාත්‍රපෝඩාවේ තමයි දෙඹරා. ඔව් මේ මැස්සගේ జాතිය ආත්‍රපෝඩාවේ තමයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දෙඹරා කෑවම මොනවද ගෑවේ? බාෂ්මී. දෙඹරා කෑවම මොනවද ගාන්නේ? අම්ලයක් ගන්න. ඈ? විග. අම්ලයක් ගන්න. දෙඹරා කෑවම ගාන්නේ අම්ලයක්. මොකද හේතුව දෙඹර විශ මේ වාෂ්මිකයි දැන් අපි හිතනවා මේ හා අමීම ඇසට ගෑවෙත් හුණු ඒ හින්දා දෙඹරටත් හුණු ගන්නවා කියලා හුණු ගෑවොත් දුවන්න වෙයි එතකොට ඒ නිසා දෙඹරට ගාන්නේ අම්ලයක් ගන්න මොනවා ගෙදර තියෙන ඉතින් අම්ලටක් ගාලා හොයා ගන්න තියෙන අම්ල කියන්නේ දෙහි දෙහි උෂ විනාව ආ දෙහි ගෑල්ලක් ගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත අම්ල දෙහි ගන්න පුළුවන් විනාකිරි ගන්න පුළුවන් ඒ වගේ වහම හරි. එතකොට දෙවනි එක එහෙනම්. දැන් බලන්න එතන මීමැස්සගේ ආම්ලිකයි දෙමරගේ වාෂ්මිකයි. එකම වගේ එකම සත්තු උනාට එතන ඒ වෙනස තියෙනවා. දෙක දාලා ලියගමු දෙඹර විෂ වාෂ්මිකය. දෙඹර විෂ වාෂ්මිකය. එම නිසා දෙමරා දෂ්ටකල ස්ථානයේ දෙමරා දෂ්ටකල ස්ථානයේ විනාකිරි ඇලිරත් දෙහියුස විනාකිරි ඇලිරත් දෙහියුස විනාකිරි හෝ දෙහියුස ආලේප කරයි දැන් තුමනේ දැන් මේ සමහර මේ සමහර ඔය එක එක ඒවා ඉදින් එක එක ප්‍රශ්නනේ එක එක ප්‍රශ්න ඇති වුණා මේ ඇසිඩ් බොන ඇසිඩ් බොන ඇසිඩ් බිව්වාම දැන් ඊට පස්සේ දැන් ඉතින් මැරෙන්න තමයි ඇසිඩ් බොන්නේ මේ වුණාට ඊට පස්සේ කෑ ගහනවා අනේ මාව බේරගන්න 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 දැන් කොහෙද එක්කගෙන යන්නේ? ස්පිටාලට එක්කයි යන්නේ. ස්පිටාලෙ එක්කන් ගියාම ස්පිටාලෙ මොනවද පොවන්නේ?
milk of magnesium mono hari milk of magnesium ho mono hari bashmayak poanno ei acid ekak biwwahama bashmayak poanno ekaṭa aamaashayage udaasina wenawa habai thawa upakramayak tiyena me den aamaashayen ekaṭa api aahara deena paddathi dannawa den aamaashaye me acid tika ekathu wenawa etakota di me hari den aamaashaye tika ekathu වමන කරවලා අයින් කරන්න නැත්නම් මොකද වමන කරවන්න පුළුවන්. අපෝ ඉස්පිරිතාලේ දිනන වමනේ කටේ තියෙනකොට වමන යන જાති තියෙන ඕනතරම්. එතකොට වමන කරවන්න නැත්නම් මොකද? එනහල්ලනේ වගේ. වමන කරවන්න මොකද වෙන්නේ? ආයේ එද්දි ආයේ විච්චිලා යනවා. ආයේ මොකද වෙන්නේ? දෙසර අපිච්චෙනවා. ඒ හින්දා කීයටවත් වමන කරන්නේ. වමන කරොත් එන්නේ ආපහු ඒ ශ්වාසනාලය ගැන ඉතින් ශ්වාසනාලය ක්ෂණිකවත් අපි දන්නෝ ඒ යනපා ඒක ආයි පිච්චෙනවා ඒ නිසා මොකද කරන්නේ ආමාශය තුලදීම උදාසීනීකරණය වෙන්න කරා මේ මොනෝද පොවන්න ඕනේ එතකොට ඇසිඩ් එකක් බිව්වොත් බස්මයක් එකක් බිව්වොත් බස්මයක් පොවන්න බස්මයක් පොවන්න බස්මෙන් ඉතින් බස්මයක් අපි ඔය කතා කරපු ඒ වගේ තනුක ද්‍රාවණ පොනෝ එතකොට ඉතින් ආමාශයේදී ඒවා ලුණු ද්‍රාවණේ වගේ සර්ව ද්‍රව්‍ය බවට පත් වෙනවා. එතකොට අපි මොකක්ද ඉන්නේ ප්‍රබල ලිව අම්ලයක් පිවේ කියලා නෑනේ. තුනක් ලිවේ නෑනේ. නෑරි නෑරි. එහෙනම් තුන දාලා ලියවගමු. ප්‍රබල අම්ල පානීය කල විට ප්‍රබල ආම්ල පානය කළ විට පානය කියන්නේ කේන්තියෙන් බොන්නේ පානය කරනවා කියන්නේ මේ තරහට බොනවා අම්මා වෙන්නගේ මේකේ කියන්නේ ආම්ල පානය කළ විට දුබල බෂ්මයක් පොයි දුබල බෂ්මයක් පොයි ආමාශය තුළදී උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. එවිට ආමාශය තුළදී උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් සිදු මෙන්න මේවා මේවා මම දැන් ඉදත් පෙන්නවා මේ මොනවද මේකේ තියෙනවා කිවි milk of magnesium milk of magnesium මේකට කියන්නේ එහෙම නැත්තම් chemical එක magnesium hydroxide magnesium hydroxide කියන්නේ බෂ්මය hydroxide ඔක්කොම බෂ්ම magnesium hydroxide sodium hydroxide magnesium hydroxide copper hydroxide ඔක්කොම බෂ්ම එතන hydroxide කියලා නේද බෂ්ම එතන මේක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මේක මොනවට දෙනවා කිව්වේ වැඩකුත් කියලා දුන්නා ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශය මොනව වැඩි වෙලාද හයිඩ්‍රොක්ලොරික් අම්ලය හයිඩ්‍රොක්ලොරික් අම්ලය ආමාශයේ ශ්‍රාවය වෙනවා හයිඩ්‍රොක්ලොරික් අම්ලය මෙන්න මේ ඇසිඩ් එක ශ්‍රාවය වෙනවා එතකොට මේක ප්‍රබල එකක් නේ ප්‍රබල එකක් නිසා මෙයා මෙයා දන්නේ ප්‍රබල එකක් නිසා දානවා දුර්වල බෂ්මයක්. එතන මොනවද දාන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන් MgOH2S. තාය කලබල වෙන්න එපා මේ මෙහෙම ලියන්නේ ඇයි කියලා මම ළඟදීම කියලා දෙනවා. 11 ඇට නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ TV එකේ ඇඩ් එකේ දෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රති දෙකක් බොන්න කියලා. උදරේ ආම්ලික ගතිය. එතන දැන් ආමාශයේ තියෙන HCl අම්ලයක් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මයක් එතකොට උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කරන මොනවද හැදෙන්නේ ඇත්තේ දැන් මේ හැදෙනේවා ලවණියයි ජලයයි නේ හැදෙන්නේ අම්ලයයි බෂ්මයයි ප්‍රතික්‍රියා කරාම ලවණියයි ජලයයි
इधर मेटेन देना मैग्नीशियम कैल MgCl2 है ना मैग्नीशियम क्लोराइड हुई चले आए है देना तो ना OH देखा क्लियर नहीं सा तो जलानु देखा क्या अन्य हम प्रतिक्रिया कर दो कटे हमारी की वातुर वातुर दिव्रस है ना तो वातुर सह मैग्नीशियम को एवं पिलिसियम का आरक्षक नहीं इतना तो ये विधि है था वो मैं पहले आई ना दानों में इड़ा अंगल तो मैं इधर पाउडर दान आवाज़ के जाती है दान मतलब मैं दान डोलोमाइड हाँ ऐ मैं डोलोमाइड दान मुकर दा बालानों को अभी दी इड़ा उदासीन होना उदासीन तू पोलो उदासीन होना पोलो आमली को उन्हें हम दान पोलो आमली को उन्हें हम दान ने मेवा मे බස්මයක් දාන්න එතකොට මොකද අපි දීර්ඝ කාලීනව මේ පොළවට දානවා පොහොර. ඉදිඩම් වලට පොහොර දැම්මහම පස ආම්ලික වෙනවා. ආම්ලික වුණාට පස්සේ ඒ ශාක ඉතින් ඒ ආම්ලික පස්සේ හැදෙන්නේ මොකද මුලින් හිටේ උදාසීන පස්සේනේ. දැන් පොහොර දාලා 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 පස ආම්ලික වෙනවා. ඊට පස්සේ මොකද ගන්න හුණු දාන. හුණු කියන්නේ ඉතින් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ඒව දැම්මහම පස ආයේ යථාගතයට පත් වෙනවා ආම්ලික ගතිය නැති උදාසීන වෙනවා. අපි ඒකත් ලියුවාම අපේ උදාසීනී ගැන කතාව ඉවරයි. ලියාගමු අන්තිම එක එහෙනම්. පසේ ආම්ලික ස්වභාවය. පසේ ආම්ලික ස්වභාවය අඩු කිරීමට CaOH2 calcium hydroxide calcium hydroxide yoda calcium hydroxide yoda අපි ටිකක් හදම් බලන්න මේ කතා කරපුවාගේ සූත්‍ර ස්කන්ධ පොඩ්ඩක් මොකද මේ විදිය ප්‍රශ්නයක් දුන්නොත් මේ සංයෝග වල සූත්‍ර ස්කන්ධ හොයන්න කියලා දෙනවා ඒ නිසා ලියා ගන්නකො සූත්‍ර ස්කන්ධ සොයන්න කියලා සූත්‍ර ස්කන්ධ සොයන්න දැන් ගණනේ කරා දැන් අපි හදුවා අපි දැන් ගත්තේ ඔය බලමු NaOH හදන්න බලන්න සූත්‍ර ස්කන්ධය මෞලික ස්කන්ධය දෙකම හදන්න HCl CaOH ස්ථාවර ගත්තේ मेतन देना एक समान एक विभाग प्रश्न पत्र मे विधि देना मे विधि देने सोडियम बाइकार्बोनेट
सूत्र स्कंधे मालवे स्कंधे देखो मैं ना पीछे साथ ये की प्यार करा मनोकदा
සිතියා කීයක් තියෙනවද තව? කිසිම මොකද්ද කරන්න කිව්වේ? මේ වගේ සූත්‍ර ස්කන්ධ හොයන්න කියලා කිව්වේ. වැඩිය ගෙදරදී හදමු. ආ අචිනි හදුවා. අචිනි ගියද මෙතන? 40යි. 40යි. වෙනස් උත්තර දෙන විතරක් ලියන 36.5. 36.5. මේක අචිනි? 3 වෙනි එක හදුවේ නැහැ ටී. 3 වෙනි එක හදුවේ නැහැ. 4? 18. 18යි. පහ? 84. 84යි. මනුක මෙතන ගියද? මෙතන 72ද 74ද කියන එක ප්‍රශ්නයක්. මෙතන කීයද ආවේ මේ මනුක? 84 ඩි. 84 හරි. 84 ආවේ නේ. එහෙනම් වෙනසක් නැහැ. මෙතන 18යි නේ. හරි. දසිතු වෙනසක් තියෙනවද දසිතු? ඔය මේ කැල්සියම් මේ ඔය 3 වෙනි එකටත් මට 4 ආවේ. මේ 74 ආවේ. 74 ආවේ. අනිත් මේවමයි. ඔව් නේද. එහෙනම් අපි මේ හදමු මේක. එතකොට මෙතන මම මේ පාට දැම්මේ එක් මූල ද්‍රව්‍ය එක් මූල ද්‍රව්‍ය හඳුන ගන්න. මෙතන මේවා අපි පාඩම් කරන්න ඕනේ. මේ ජාතිය ප්‍රශ්නයක් දුන්නාම ප්‍රශ්නයේ වරහන් ඇතුලේ සූත්‍ර ස්කන්ධයන් හොයන්න කියලා දුන්නොත් වරහන් ඇතුලේ මේවා දෙනවා. පිළිගහනේ වගේ දෙනවා, ලියනේ වගේ දෙනවා. එතකොට අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් ගණන් එකතු කරන විදිහ ගණන් නෙවෙයි සල්ලි එකතු කරන්න අන්නේ විදියට එකතු කරන්න දෙනවා. මෙතන එතකොට සෝඩියම් 23යි. මැග්නීසි වෙන පහලට ලියන්නම්. මෙතන ඔක්සිජන් අපි ගන්නේ ඔක්සිජන් දීලානේ. ඔක්සිජන් කීයද? 16. 16. මෙතන 16යි. මේක 1යි. ඔන්න ඔය ගාන හදාගන්නයි තියෙන්නේ. අපි නිකන් එකතු කරනවා. 6යි 3යි 9යි 1යි 10යි බිංදුව දැම්මා. එකක් ඉතුරුයි. 2 1 3 1 4 එනිසා 47. එතකොට දැන් මේ ඒකකේ ප්‍රශ්නේ තියෙනවා. එතන නිකම්ම 40 දැම්මොත් සූත්‍ර ස්කන්ධය අපි දෙකම ලියාගමු. නිකම්ම 40 දැම්මොත් සූත්‍ර ස්කන්ධය. සූත්‍ර ස්කන්ධය සමානයි 40. ආයතෙන් අහන එක තමයි මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය සමානයි 40යි. බලන්න අපි එකතු කරන්නේ G. මෙතන ස්පේස් එකක් තියෙනවා ඈ. නැත්තම් 409 වෙනවනේ. 40යි G. M O L ඍණ එක මෞලයට ග්‍රෑම් 40යි. දෙකම ලියා ගන්න සූත්‍ර ස්කන්ධයේ මෞලික ස්කන්ධයයි වෙන් පැහැදිලි කරලා ලියා ගන්න ඕනේ වෙන වෙනම. 40 හරි. ඒ කියව ඔක්කොම කිව්වේ 40. සහේල මනුක දසින්දු නිලිදර්ශක අදලා තිබුණේ. නිලිදර්ශක 40 නේ තිබුණේ. ආවේ. ඔව් ටීචර්. දැන් HCl එක අපි ගන්නෙ ක්ලෝ හයිඩ්‍රජන් ගන්න 1යි ක්ලෝරින් ගන්න 35.5 දශම විතර හරියට ලියා ගන්න වෙනවා 35.5 දැන් එකතු කරනවා මෙතන 5 1යි 36යි 35යි අර විදියටම ලියනවා නිකම්ම සූත්‍ර ස්කන්ධයේ 36.5 36.5 G M O L වෙන එක එතකොට මෞලයට ග්‍රෑම් ඒකත් හැමෝම හරි කියපු උත්තර කොහොමද ඊළඟට මෙන්න මේකේ මේ
හයිඩ්‍රොක්සයිඩ් කෑල්ල තියෙන නිසා මේක මේ බොහෝ විට වර්ධිනවා. හැබැයි විභාගෙට දෙන්නම ඔන්නෝම පටලැවිල්ලක් තියෙන එකක්මයි දෙන්නේ. මේ හින්න මේක අපි පැහැදිලිව හදමු. දැන් පෑන් ඔක්කොම පැත්තකින් තියන්නකෝ. තියලා බලාගන්න. එතන CA කැල්සියම් එකක් තියෙනවා. ඊට පස්සේ මේ බලන්න මෙතන කියන එක OH twice. OH twice කියන්නේ දෙවරක්. O piano දෙපාර. අන්න හරි දෙපාර. OH කැලි දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි ඔය twice කියලා ලියන්නේ. මේ OH මේ OH මේ දෙක ලියන්නේ කොහොමද? CA OH twice කියලා ලියන්න. දැන් එතකොට ඒක සත්‍ය දෙක දෙපාර දෙපාර ගන්නවා. දෙපාර දෙපාර ගන්නවා කියන්නේ කැල්සියම් 40යි. කැල්සියම් නම් 40යි. ඊට පස්සේ ඔක්සිජන් දෙසලයක් ගන්නවා. දෙසලයක් ගන්නවා කියන්නේ 32. 32ක් ගන්නවා. ඔක්සිජන් 32ක් ගන්නවා. ඔක්සිජන් 32ක් ගන්නවා. එතකොට මේකට එකතු කරන්න ඕනේ 32ක්. මෙතන හයිඩ්‍රජන් දෙක නම් දෙකයි. මේක පොඩි ගානනේ. එතකොට එකතු කරාම මෙන්න මේකේ තමයි මේ උත්තර දෙකක් ආවේ. 2 2 4යි. 4 3 7යි. 72 ආපහු එකන චුට්ටක් ආපහු බලන්න. එතකොට 74යි. 74යි මෞලික ස්තන්ධය G M O L remake මෙතන ස්පේස් නෑ මෙතන ස්පේස් එකක් තියෙනවා ස්පේස් කියන්නේ අර කම්පියුටර් එකට බාරක එකක් අම්මෝ ස්පේස් එකක් තියෙනවා එතන 74යි G M O L remake මවුලේද දැන් 74යි මේක හරි ඊළඟට ජලය හැමෝටම පුළුවන් මෙතන 16යි මේක 1 18යි 18යි G M O L remake मेरा सोडियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट 84 ആയി කිව්වා නේ අපි බලමු එක එක උත්තර කිව්වේ නේ සෝඩියම් බයිකාබනේට් කියන්නේ ආප සෝඩා සෝඩියම් NaH C O3 NaHCO3 එතන සෝඩියම් 23යි හයිඩ්‍රජන් ගාන 1යි කාබන් වලින් 12යි ඔක්සිජන් කීයද 3ක් 16න් 3ක් 36 16න් 3ක් කීයද 46 46 अभ्यास मनोद अभ्यास अभी देख कथा कर सोडियम हाइड्रोक्साइड रचना वगे रसायन सूत्र धारणे सोडियम हाइड्रोक्साइड सह හිස්තනක් අම්ලයේ ප්‍රතික්‍රියා කර සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලයේ සෑදේ.
අපි ලියපු සමීකරණ බලලා කියන්නකො මොනවද වෙන්නේ කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පළවෙනි එක බලමු තර්කානුකූලව බලන්න වෙනවා. पाठ पटांगीकरणीडियम हाइड्रोक्साइड हाइड्रोक्लोरिक आम्ले प्रतिक्रिया कर सोडियम क्लोराइड जले साधारण समीकरण बलाम कार्बनेट මොනවද කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් කොතනද ඒක කතා කරන්නේ අම්ලගෙන කියන්නේ අම්ල කාබනේට සමග මොන වායුවද පිට කරනවා කිව්වේ කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරනවා කිව්වා අම්ල කැල්සියම් කාබනේට් කියන්නේ හුණු ගල් සිප්පි කටු බෙලි කටු ගොළු බෙලි කටු අස්ති දත් වල අඩංගු ප්‍රධාන සංයෝගය කැල්සියම් කාබනේට් කියන්නේ හුණු ගල් ගල් මල් මම පෙළුවත් කොහොමද මතකයි කැල්සියම් කාබනේට් සහ හයිඩ්‍රොක්ලොරික් අම්ලය ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත කරයි කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත කරයි එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත කරයි අපි කොතනින්ද ඒක ගන්නෙ තියරිය ගන්නෙ අම්ල ගැන කියද්දි ලියලා තියෙනවා කාබනේට් සමග ප්‍රතික්‍රියා කොට कार्बन डाइऑक्साइड वायु साधाई किया कार्बन डाइऑक्साइड वायु साधाई एक है तो कोटा हर तुम गनी एक मुकद गया पोटेशियम हाइड्रोक्साइड पोटेशियम हाइड्रोक्साइड सह सल्फ्यूरिक अम्ल प्रतिक्रिया कोट अब ये कलिए मुको बला पोटेशियम हाइड्रोक्साइड बहुत देखे पोटेशियम हाइड्रोक्साइड ना सूत्रे बैटरी एसिड सल्फ्यूरिक सल्फ्यूरिक अम्ल सूत्र तो तेम बल लगे 2SO H2SO4 H2SO4 දැන් හරි අපි මේ කතා කරන්නේ පිටු අංක 202 11 පොතේ 202 තියෙන අභ්‍යාස 1 කතා කරා पोटेशियम हाइड्रोक्साइड हुआ KOH मां हुआ आलू वाला अडंगु प्रधानम संयोगे කියලා H2SO4 තියෙන මෙන්න මේ වගේ බැටරි ඇසිඩ් මේවට කියන්නේ සල්ෆියුරික් අම්ලය දැන් ප්‍රතික්‍රියා කරලා හැදෙන ඒවා තමයි අපිට දැනගන්න ඕනේ එහෙනම් මොනවද අපිට දීලා තියෙන තොරතුරු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කර මොකුත් දීලා නැහැ සහ සහ හදයි කියලා කියනවා එතන මේක අපි දන්නා භාෂ්මයක් අම්ලයක් हाइड्रोजन हाइड्रोजन देखा
මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතන තුනක් තියෙනවා. මෙතන ඒ නිසා ජලාණුවට අපි ඔක සමතුලිත කරගන්නේ මෙන්න මෙතෙන්ට මේන් දෙකක් ගන්න. 11 නම් ගන්න 10 කලබල වෙන්න එපා. මේ ඉලක්කම් දානකට මම කියා දෙනවා නියු. එහෙම පාඩමක් තියෙනවා 10. එතකොට දැන් බලන්න ඕනේ හරිද කියලා. මෙතන එතකොට ජලාණු කීයක් ඇදේ? OH කැලි දෙකක් තියෙනවා. මේ පොටෑසියම් දෙන්න මෙන්න මෙතෙන්ට යනවා K2SO4 කියලා. මේ OH එකේ මේක එකකුයි එකතු වෙලා ජලාණු දෙකක් හැදේ. එතකොට ඒ නිසා මෙතෙන් දෙනවා 2H2O කියලා. අපි මේ සමීකරණ ලියුවාම මේ වගේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. මෙතන දැන් සමානයි මෙතන KOH දෙකක් ඕනි. ඔන්න ඔබලිය. දැන් බලන්න පුළුවන් ද කියලා උත්තරේ හදාගන්න මේ සමීකරණේ ලියා ගන්න කොහෙන් හරි. කොහෙන් හරි නෙවෙයි උත්තර අදාළ දැනගෙන ලියා ගන්න තුන දාලා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලයේ ප්‍රතික්‍රියා කොට. ජලය හදනවා කියලා තියෙන නිසා අපි ජලය එතන ලියා ගත්තා. ඊට පස්සේ වෙන්නේ කොහොමද මේවා කැඩිල්ල සම්බන්ධ වෙන එකනේ මෙතනින් කැඩෙනවා මෙතනුත් කැඩෙනවා කැඩිල්ල කැලි සම්බන්ධ වෙනවා එතකොට K2SO4 අනිත් දෙක ජලය මේම පොඩි තර්කයක් දාලා ඉතල ලියා ගන්න පුළුවන් වෙන්න ඕන දැන් සටහන් කරගන්න ඕන දැන් උත්තරේ මොකද කියන්නේ K2SO4 සහ ජලය සෑදී දැන් මේ පාඩමට මුල ඉඳලම හිටියා නම් කිසි අවුලක් නැහැ. එහෙනම් ඕක කරගන්න පුළුවන්. දැන් අර එහෙම මෙහෙම වුණාම තමයි තියෙන්නේ. අනිත් එක පාඩමට සහභාගී වුණ නැත්නම් ඉතින් ඕගොල්ලන්ට සපෝට් කරන්න වීඩියෝ එක දානවනේ. වීඩියෝ එක බලන්නකෝ. කොහොමද තමන්ගේ තැනට තමන් යන්න ඕනේ. ආයේ මේ සිලබස් කවර් කරේ නැහැ අරයා. ඒව කතා වැඩන්නේ. අපේ විභාගේ අපි පාස් වෙනවා. ඒකට තමන් ළඟ කැපවීම තියෙනවා. පොටෑසියම් සල්ෆේට් නම් අද දැකිනේ පොටෑසියම් සල්ෆේට් K2SO4 දැන් එතකොට හරි දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් හතරනේ හතර අම්ලය එකක් අදිනේ අම්ලය හා හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කර නයිට්‍රික් අම්ලය හා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අන්න හරි මැග්නීසියම් නයිට්‍රේට් හදනවා එතන මැග්නීසියම් නයිට්‍රේට් හදන්න නම් හොඳ ප්‍රශ්නයක කියවමයි මේ සහය ළඟම මේ තර්ක කිරීමේ හැකියාව උගම්ම තියෙනවා සහල මේ 10 කෙනෙක් උඩරිමින් ඉන්නවා 11 අය සද්ද නැහැ. එතකොට දැන් මේක හතර අම්ලය සහ හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කර මැග්නීසියම් නයිට්‍රේට්. එතන මැග්නීසියම් නයිට්‍රේට් බලන්න අපි 요거 තර්ක කරලා ගන්න දෙ පෑන් තියන්නකෝ මේස උඩින් විභාගෙදී කවුරුත් නැහැනේ ඩෙස් එකයි කුටුවයි කොළ ටිකයි විතරයි ප්‍රශ්න පත්‍රෙයි. මින් තර්ක කරන්න වෙන්නේ ඔයගොල්ලන්ට තනියි. එතකොට දැන් බලන්න කියනවා මැග්න ප්‍රශ්න කියව ගන්න තුන් සැරයක් හැමෝම ප්‍රශ්න තුන් සැරයක් කියව ගන්න අම්ලය සහ හයිඩ්‍රොක්සයිඩ් දෙක මොකක්ද දීලා නැහැ ප්‍රතික්‍රියා කර මැග්නීසියම් නයිට්‍රේට් සාද නම් අපිට එතන යන්න පුළුවන් මේකට එතන මැග්නීසියම් නයිට්‍රේට් අපි බලමු මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් මේක හැබැයි MgNO3 twice හරි ආයේ මොකද අනිවාර්යෙන් හැදෙන්න ඕනේ යලේ යලේ හැදෙන්න ඕන දැන් ඉතින් ඔය පැත්තෙන් මේ පැත්තට එන්න මැග්නීසියම් නයිට්‍රේට් හැදෙන්න නම් මොනවද මෙතන තියෙන්න ඕනේ මැග්නීසියම් නයිට්‍රේට් හැදෙන්න මැග්නීසියම් තියෙන්නේ මේ. අතු මැග්නීසියම් හැදෙන්න කියන්නේ මැග්නීසියම් නයිට්‍රේට් හැදෙන්න නම් මේ පැත්තේ මැග්නීසියම් තියෙන්නේ නැපේ. අපි ඔහොම ලියාගත්තා දැනට. එතකොට
ඊළඟට මොනවද තියෙන්න ඕන නයිට්‍රේට් තියෙන්න ඕන මෙතන නයිට්‍රේට් තියෙන්න ඕන NO3 නයිට්‍රේට් හදන්න ගන්න අම්ලය කියන්නේ නයිට්‍රික් අම්ලය නයිට්‍රික් අම්ලය නයිට්‍රික් අම්ලය තියෙන්න ඕන නැතුඹ එහෙනම් මෙතෙන්ට HNO3 දැන් අම්ලය හරි මැග්නීසියම් වල බාෂ්මය मैग्नीशियम वाले बाष्प में मकान मैग्नीशियम हाइड्रोक्साइड मैग्नीशियम वाले बाष्प में मेन में एक मैग्नीशियम वाले बाष्प में मैग्नीशियम हाइड्रोक्साइड ये तो ना Mg OH twice दें है दें जलानु वाला बाष्प में आते थे मैं तो ना बालान में NO3 देखा किन्ना मेकिंग किया कौन දෙකක් කො NO3 දෙකක් එන්නේ මේ දෙකක් එතේ NO3 කැලි එතකොට ජලාණු බාන දැන් හදා ජලාණු කීයක් එනවා මෙතන තියෙන OH කැලි දෙකක් දෙකක් නේ මෙතන හයිඩ්‍රජන් කීයක් තියෙනවා දෙකක් තියෙන එතන ජලාණු කීයක් ඇදේ දෙකක් දෙකක් ඇදේයි මේකේත් H2O එකක් හදනවා මේකේත් H2O එකක් හදනවා එනිසා මෙතෙන්ද දෙකයි H2O මේ ප්‍රතික්‍රියා ලියා ගන්න ඕනේ මේවා අභ්‍යාසවල තියනවා කියන්නේ මේවා ප්‍රශ්න පත්‍රයේ ඇතුලේ තියනවා කියන්නේ එනිසා ලියා ගන්න ලියාගෙන හුඟක් සැරයක් බලා ගන්න කඩපාඩම් කරන්න දෙයක්වත් නැහැ තර්ක කරලා හදාගත්තේ අර ඉංග්‍රීසි අකුරු ඉංග්‍රීසි අකුරු වගේ හිත නිකන් අමාරුයි කියලා දේ එහෙම අමාරු නැහැ ඒක प्रश्न දන්න දන්න ටික ලියන්න දන්න දන්න ටික ලියුවා නොදන්න ටික කොණු කර ගන්න පුළුවන් තර්කෙ මතන ගියත් අවසානයේදී වෙන්නේ අම්ලයේ බෂ්මේ ලවණයේ ජලය ජලය අනිවාර්යෙන් හැදෙනවා පොඩි ජලය ලියලා පුළුවන් මෙහෙර ගන්න පොඩි තර්කයක් දාලා හදන්න අර පීනනවා වගේ තමයි ඉතින් වතුරට බැහැලා පීනන්න ඕන පොඩ ඉඳලා අත් දෙක මෙහෙම කරන්න කිව්වට හරියන්නේ නැහැ विभाग की वरदी विभाग की वरदी मैग्नीशियम समक प्रतिक्रिया मैग्नीशियम මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කොට අම්ල ලෝහ සමග ගන්න එතනින් බැලුවා නම් හරි නෝට් එක අම්ල ලෝහ සමග ප්‍රතික්‍රියා කරන එක බලන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හැදෙනවා අම්ල ලෝහ සමග ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් වාගිය එතකොට ලවණය කඩලා ගන්න හයිඩ්‍රොක්ලෝරික් लवण 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 इतर बितर एक तो करा हमारी खाई तीजे नाइन का लाने तीजे एक तो करा अभी बालों दीला तीजे ने कहे है ना अतिने दूला हो और मी तरका कल बाला नोडे कर तो मैं क्या ने स्टडी करना के लाभ देने करना के एक क्या ने दें मैं बैठे इवर उन हम बारे में नहीं तो हम मेरी का आप आओ කොണ്ട് කටුවර කොළ ටිකක් අරගෙන බුද්ධියෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මේ ඇයි ටීචර් මෙහෙම කිව්වේ ටීචර් මෙහෙම කිව්වා නේද? මෙහෙම කරා නේද? ඒ මෙතෙන්ට දෙක දැම්මී ආදී තර්ක ටික ගේන්න. කෙනෙල්ල තනියෙන් ආපහු සැරයක් කරා. දැන් උත්තර ඔයගොල්ලන්ට තියෙනවානේ. ඉතින් ඒ කැපවීම නම් ඕනේ. නැතු ඉතින් හරි අමාරුයි ඒකට යන්න හොඳද? විද්‍යාව ගණිතය කියන්නේ ඉතින් දෙකේ තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට අවුරුදු 16 වෙන්නේ ඒ හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඉතින් කපෝණ එක්ක නරත් හරි දෙවුත් නැහැ
දැන් අපි බලමු ඒකේ කියන තර්කයේ මොකුත් කියලා නැහැ අම්ලයක් තමයි තියෙන්නේ අම්ලය සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කොට දැන් අම්ලය අපි දන්නේ මැග්නීසියම් ප්‍රතික්‍රියා කොට ඔන්න මැග්නීසියම් ප්‍රතික්‍රියා කොට මොකද කියන්නේ वायुवाक अदन जल व्यापार वायुवाक अदन वायु मुक्त वायुवाक अदन वायु अभी सामान्य अंतिम वायुवाक मुक्त मैग्नीशियम क्लोराइड लवणय साधन एम जी मैग्नीशियम प्रतिक्रिया कर वायुवा देना वायुवा मैग्नीशियम क्लोराइड लवण अदाइट क्लोरीन गन्ना गन्ना अम्ले मैग्नीशियम क्लोरीन मैग्नीशियम क्लोराइड सूत्र अरम तो देखा गणना HCl देखा गण HCl देखा गोरीन गेलो कड़ी क्लोरीन गीला मैग्नीशियम क्लोरीन देखा हरी हाइड्रोजन की अति देखा मुकुतना मेतन मुखदेन वायु प्रश्न है प्रश्न किया सिंधु किया नको प्रश्न तूने हाय कैल्शियम सल्फेट लवणे सैदेन्ने सह अतर प्रतिक्रिया वेनी कैल्शियम सल्फेट मैं इधर काली मेल में तार के बालं HCl इलागटा HNO3 इलागटा sulfuric H2SO4 මේවා අපි සලකන්නේ අම්ල විදිහට මේ අම්ල අත දැක්වේ කොහොමද ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් අයන මුක්ත කරනවා කියන්නේ H2 එතකොට මේ ජලීය ද්‍රාවණයකදී කියලා කියන්නේ වතුරේ වතුරේදී මේගොල්ල මොකද වෙන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් අයනය අයින් වෙනවා නේ මෙතනත් මොකද වෙන්නේ මේ හයිඩ්‍රජන් අයනය වෙන්නේ මෙතනත් මොකද වෙන්නේ මේ හයිඩ්‍රජන් අයනය දෙකක් වෙන්නේ අය දෙකක් තියෙනවානේ එතන ඉතුරු කෑලි මොනවද මෙතන Cl ඍණ අයනය මෙතන NO3 කෑල්ල මෙතන SO4 කෑල්ල එතකොට දැන් මෙතන කියනවා මොකද්ද කැල්සියම් සල්ෆේට් කැල්සියම් සල්ෆේට් නම් කැල්සියම් නම් Ca කැල්සියම් සල්ෆේට් Ca
එතන කහමිලියා ගෑවුනට කැසීමක් සහ අධික දැවිල්ලක් ඇතිවන්නේ මොකකින්ද අලුද? එහි අඩංගු ෆෝමික් අම්ලය. ෆෝමික් අම්ලය නිසා මේ ෆෝමික් අම්ලය කොහෙද දන්නා තියෙන්නේ? ඕගොල්ලන්ව දිමිය කාලා තියෙනවද? ආ දිමිය මොන රහද කියන්නේ? මොකද ලීජ? දිමිය දිමිය මොන රහද? ඇඹුලයි. ඇඹුලයි ඇඹුලයි දිමිය කාපු ගමන් අපි කරන්නේ ඕක කරනවා. එතකොට දිමියන් ගෑවිච්ච අපේ කටේ ගෑවෙනවා. දිමිය කාපු දාන බලන්න ඇඹුල් රහයි. මේ දිමියන්ගේ තියෙන්නේ දිමියන්ගේ කෝමි කෝමි නම් අපිට හැපිලා දෙනවන තේකේ ඉඳලා නේද? දිමියෝ ඇඹලයෝ කෝමි උන්ගේ තියෙන්නේ ෆෝමික් අම්ලය. ෆෝමික් අම්ලය. එතන මේ කහඹිලියවලත් තියෙන ෆෝමික් අම්ලය. හැබැයි කහඹිලියවල ටිකක් සැරට තියෙනවා. දිමියෙක් ගෑවුනහම දිදී ටිකක් දැවිල්ලයි නේද? එතකොට ෆෝමික් අම්ලය. එම දැවිල්ල අඩු කර ගැනීම සඳහා සමේ තවරීමට සුදුසු ද්‍රව්‍ය ප්‍රයෝජනා කරා. අම්ලය. අම්ලය. මොනේ ගන්න? බෂ්මිය. බෂ්මිය හරියට මාර නම කියන්නේ බෂ්මිය. සම. බෂ්මිය නම මොනේ? බෂ්ම දෙකක් තියෙනවා මෙතන හැමදාම වෙන්නනෝ. මේක ගෑවත් හරි මේක ගෑවත් හරි. මේක මොනවේ? බෂ්මිය. කැල්සියම්. හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් කියලා එනේ අයෝ බෂ්ම. මේක මැග්නීසියම්. හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් මේ දෙකෙන් එකක් ගෑවහම හරි. එක්ක උණු ටිකක් ගන්න එක්ක. මේව නම් තියෙයිද? තියෙනව නේද? තියෙන්නේ නෝ. පොඩි ළමයි ඉන්න තැන් වල නම් මේව තියෙනව. පොඩි ළමයි අඬනකොට මේ චුට්ටියයි පොඩියයි කිරිබුණයි අනනකොට මේ අම්බල මෙන්න මේව පොවන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද මේ බඩේ දෙවිල්ල ඉදලා තමයි බොහෝ විට අඬ. එතකොට දැන් කහමිලිය ගෑවුන එක තනියෙන් ලියාගන්න පුළුවන් නේද? ෆෝමික් අම්ලෙ මේ පොතේ තරුවක් දාලා ලියාගන්න දිමියන්ගේ කෝවින්ගේ අඹලය අඹලයන් අඹලයන්ගේ අඩංගුවන්නේ ෆෝමික් අම්ලෙ කියලා උන්ගේ කෝවින්ගේ ආත්‍රපෝඩා ඒ කට්ටියගේ තියෙන ෆෝමික් අම්ලෙ. එම දෙවිල අඩු කර ගැනීම සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳයි. ඒ කියන්නේ හුණු හොඳයි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳයි. හැබැයි දැන් ගෙවල් වල හුණු නෑ නේද වැඩි? ඉස්සර නම් හැමෝගෙම ගෙවල් වල හුණු තියෙනවා. බුලත් පිට කනානේ කට්ටිය. දැන් හුණු හරි අඩුයි ගෙවල් වල. දැන් හුණු නැතුව වැමි මැස්සෙක් කෑවත් හුණු. කාඹිලිය ගෑවුණත් හුණු නේද? එහෙනම් හුණු බලුවන් පරිහරණය වැඩක. අපේ පාඩමට දැන් මොකක්ද ගන්න යන්නේ? පාඩම ඉවරයි වගේ. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේද? හතර දෙකනේ. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අපි ඒක ලියමු බලන්න. හතර දෙකේ තියෙන රසායන ද්‍රව්‍ය ලියන්න බලන්න. සංකේත වලින් ලියන්න. දැන් මේව පුළුවන් වෙන්න ඕනේ. 10 යට තියෙන ප්‍රශ්නම එක දණකට 2 දානවා, එක දණකට 3 දානවා. ඒ මොකද කියන්නේ? ඒ මොකද කියන්නේ අපි දැනගමු. 11 යට ඒ මොකද කියලා අහන්න කතාවක් නැහැ. ඒක දන්නවා ඒගොල්ලෝ. එතකොට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl. තනුකයි කියන්නේ මොකක්ද? ගලේ මිශ්‍ර වෙලා වතුර දාලා වතුර දාන්න. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. මේ කාම්ලයක් මේක හයිඩ්‍රොක්සයිඩ් කියලා දිනන නම් මොකද්ද? බෂ්මිය. බෂ්මිය. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය මොනවද? මේක මම කියන්න බෑ නේ. අය විතර කියලා දෙන්නේ. එන්නේ ඕරේජ් සී අම්ලය විනාකරි CH3 සී ඕකේ කියලා කුසියේ තියෙන අච්චාර දාන විනාකරි.
තනක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසිටික් අම්ලය යන ද්‍රාවණ අතරින් සෝඩියම් කාබනේට් සමග සෝඩියම් කාබනේට් සමග මේ තුනෙන් සෝඩියම් කාබනේට් Na2CO3 මේ සෝඩියම් කාබනේට් කියන්නේ මෙන්න මේකත් ලියා ගන්න රෙදි සෝඩා प्रतिक्रिया එතර ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මෙන්න මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේක ආම්ලයක්. මේකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේකත් ආම්ලයක්. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේක අර එකම විදිහ ලවණ දෙකනේ. ඒ නිසා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එකම ලවණය ආවම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. දැන් එතකොට හරිද? මේ හා සම්බන්ධ ප්‍රශ්න මොනව හරි අහනවද? දැන් අම්ල බෂ්ම හා ලවණක් ඉවරයි. ප්‍රශ්න මොනව හරි අහනවද? ලක්ෂිකා මගේ දිනේ දාවේ. මුලින් ඉඳලා වෙන්නේ නැහැ නේද ලක්ෂිකා? प्रश्न मनोहर आना अम्ल भाषम लवन वाली नहीं अबे उनका गिदर टोने ना तमाय किया दूंगे ने जीवत का कोटा उन पाठ मत तमानी मैं सकाने वा देवरा खाने वा है वो दें विभाग के कैसे ये तो बीती रियल दिया गया ना देवरे क्या उत मी में से क्या उत गान नहीं මේ ගම්බද ඉන්න අපිට ඉතින් ඔය මීමස් අහනවා කියන එක සුළු දෙයක් දෙමර අහනවා කියන එක. එහෙනම් ප්‍රශ්න අහන්න නැත්තම් මේ අරනම් ඕ ලෙවල් වල අහලා තියෙන ඒවයි කතා කරන්න ඕනේ අපි ඒ ක්‍රමයට තමයි ගියේ පාඩම ඉවරුනහම ඕ ලෙවල් වල අහලා තියෙන ප්‍රශ්න කතා කරේ. දැන් අද මම ඔයගොල්ලන්ට කිව්වේ නේනේ කතා කරනවා කියලා සම මම ප්‍රශ්න ටික එව්වේ නේනේ. जनवरी प्रश्नोत्तर अनिवार्योला रासायनिक प्रतिक्रिया आश्रित शक्ति विपर्यास रासायनिक प्रतिक्रिया आश्रित ताप विपर्यास
रासायनिक प्रतिक्रिया आश्रित ताप विपर्यास उपकरण रत्न उपकरण दरपत्ट दर दहन प्रतिक्रिया बेलूमोल अलूम बोतल मतकद अंतिम नटा कर्त प्रतिक्रिया तापदायक प्रतिक्रिया तापदायक प्रतिक्रिया परीक्षणे सिद्ध वेनकोट ए प्रतिक्रिया सिद्ध वेनकोट तापे गैस पत्त गैस दहने वेनकोट तापे तापे अभी आहार पीसगान धर पत्त तापे तापे अभी आहार पीसगान कॉस्टिक सोडा जले दिएनकोट तापदायक प्रतिक्रिया सिद्ध वेन इतकोट अन्वागे तापदायक प्रतिक्रिया तापे दिन प्रतिक्रिया वर्टकियादायक प्रतिक्रिया परीक्षण प्रतिफल परसापेकन परसापेकिया मुट्टी रत्न मुट्टी तापेकन लिपल रत्न एवटकियादायक प्रतिक्रिया लियाकम को मतृकावा तापदायक प्रतिक्रिया किया तापदायक प्रतिक्रिया तापदायक प्रतिक्रिया पत्पदायक प्रतिक्रिया मन की बुरा इट पत् अंगील अल्ल बलापदायक दिखल दिन वाल तापदायक दिखल देना लिया अतम ताप पिटकर मीन तापय पिटकर सिद्धवन प्रतिक्रिया तापय पिटकर सिद्धवन प्रतिक्रिया तापदायक प्रतिक्रिया
මෙහිදී පරීක්ෂණ නල උණුසුම්වේ රත්වේ පරීක්ෂණ නල රත්වේ පරීක්ෂණ නල උණුසුම්වේ එක උදාහරණ අපි ලියන්නේ එක දර දහනේ වීම දර දහනේ වීම ඉටිපන්දම් දහනේ වීම දහනේ වෙන ඔක්කොම ඉටිපන්දම් දහනේ වීම කෝස්ටික් සෝඩා පරහන් අතර ලියන රසායනික සූත්‍රය කෝස්ටික් සෝඩා රසායනික සූත්‍රය ලියන්න කෝස්ටික් සෝඩා වල කෝස්ටික් සෝඩා රසායනික සූත්‍රය Na OH OH NaOH ජලයේ දියවීම හැබැයි ඉතින් ඕගොල්ලන්ට මේ කරලා බලන්න පුළුවන් මේ කෝස්ටික් සෝඩා මේ වෙළඳපොලේ පැකට් වල තියෙන්නේ එන වෙච්ච ඉතර පැකට් එක රුපියල් නිල ජාතියෙන් රුපියල් 20 30ක් විතර මේක ඇතුලේ තියෙනවා මේ කෝස්ටික් සෝඩා පෙති සුදු පාට පෙති ඒ කඩේ මුදලාලි නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිව්වට දන්නේ නැහැ කඩේ මුදලාලිගෙන් කෝස්ටික් සෝඩා කියලා ඉල්ලනවා ඉල්ලුවා මේ පැකට් එකක් දෙනවා මේ සුදු පාට පෙති පෙති පැකට් එකක් මේ පැකට් එක තමයි මම මේ දාලා තියෙන මේකට මේ මේකෙන් එකක් තියෙනවා මම ඉතින් බැලුම් වරින්න ඕගොල්ලන්ට පෙන්නන්න තමයි තියාගෙන ඉන්නේ එතන මේ කෝස්ටික් සෝඩා එකක් ගෙනල්ලා මේ මේ වැඩක් නැති භාජනයකට නම් වතුර ටිකක් දාලා බලන්න පත් වෙනවා විශ්වාස කරන්නේ නැහැ අපි කරලා බලුවාම තේන රත් වෙනවා කියලා. හැබැයි තද බල පිළිසුම් කාර්කයක් ඉතින් ඇස්වල වීසි කරගන්න නැතුව ඉතින් පරීක්ෂණ කරනකොට ටිකක් පරස්සම. ජලයේ දියවීම ඊළඟ. අම්ල බෂ්ම උදාසීනී කරන ප්‍රතික්‍රියා. අම්ල බෂ්ම උදාසීනී කරන ප්‍රතික්‍රියා. ඊළඟ මැග්නීසියම් හා මැග්නීසියම් Mg මැග්නීසියම් හා HCl HCl හයිඩ්‍රොක්ලොරික් ආම්ල HCl ප්‍රතික්‍රියා කෙරේ මැග්නීසියම් හා HCl ප්‍රතික්‍රියා කෙරේ නම්බර කීයද? 6. 6. ඒ පරිසරයේ උෂ්ණත්වය කීයද? සෙන්ටිග්‍රේඩ් අංශක අපි ගන්නෙ. කාමර උෂ්ණත්වය? 27. කාමර උෂ්ණත්වය කියුවොත් දැන් ඔයගොල්ලෝ කාමරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27යි. දාඩිය නෑනේ. අවුව තියෙනකොට නම් ඉතින් 30 විතර වෙනකොට දාඩිය දාන්න පටන් ගන්න. මේ අපේ ඇඟේ උෂ්ණත්වය කීයද? 27 තාපේ නිපද වෙනවා. ඒ තාපයෙන් තමයි අපි මේ අංශක 10 තියාගෙන ඉන්නේ.
නැත්තම් ඉතින් නේද එක්ක ගෑස් පත්තු කරන්න එක්ක හීටරේ ගහන්න මේ අංශක 10 වත් කරගන්න මේ අංශක 10 රස්නේ තියෙන්නේ සයිලිය සසනේ හින්දා ඊළඟ නම්බරේ දාලා ලියාගන්න සයිලිය සසනේ වෙනකොට තාපේ නිපදවන මේ ආච්චිලා සීලගෙන් අහගන්න කතාවක් තියෙනවා අහගන්නකෝ ඔයගොල්ලෝ අහලා තියෙනවද බිත්තිවල හුණු ගානවා කියලා දැන් හුණු ගාන්නේ දැන් අලුතෙන් ගාන්නේ රබර් පේන්ට් නේ ඒ රබර් පේන්ට් ගාන එක නෙවෙයි මම මේ කියන්නේ බිත්තිවල හුණු ගානවා කියලා එකක් තියෙනවා ඉස්සර ඔය අවුරුදු බිත්ති වෙනකොට එහෙම මිනිස්සු බිත්තිවල හුණු ගාන බොහෝ විට එළියේ බිත්තිවල හුණු ගාන අර පරණ ඉතින් අපේ පරණ පොඩි ගෙවල් වල නම් ගේ ඇතුලේ හුණු තමයි ගාන්නේ මේ හුණු ගාන හැටි අහන්නකො දැන් ඒව නැහැ ඉතින් මේ හොඳ අත්දැකීමක් ගැන මම මේ කියන්නේ හුණු ගාන්නේ කඩෙන් ගේනවා අලු හුණු බාන කවුරුද දැකලා තියෙනවද කියලා අලු හුණු ගෙනල්ලා ඔය පරණ බැරල් එකට දානවා බැරල් එකක තියෙන ලොකු එකක් බැරල් එකට දානවා දාලා ඕකට දානවා ඇල්ලතු දැන් අලු හුණු කියලා කියන සුදුපාට පවුඩර් වගේ ජාතියක් සුදුපාට පාම්පිඩි කියලා හිතන්නකෝ ඒ වගේ ජාතියක් එතන ඒකට ඇල්ලතුර දාලා දැන් මේක දිය කරගන්න එපා බිත්තිය ගන්න කුඩුනේ ගේන්නේ අලුහුණු තමයි ගේන්නේ අලුහුණු තමයි කඩෙන් ගේන්නේ අලුහුණු ගෙනල්ලා මේ දැන් මේක වතුර දාලා කලවම් කරනවා ඇල්ලතුර දාලා ඔය ඉස්සර කලවම් කරන්නේ මේ ඔය කිතුල් පටියක් වගේ එකක් දිගට කපලා අරගෙන මෝල් ගහව විතර දිගට කපලා අරගෙන ඕක මෙහෙම දාලා ලොකුවට කලවම් කරනවා කලවම් කරනකොට ඕගොල්ලෝ විශ්වාස කරනවා අපි කියන්නේ අර ගොජ ගොජ ගාව නටනවා කියලා වතුර එකට ගොඩ ගින්දර දැම්මම වතුර එක නටන. අන්න ඒ විදිහට නටන්න පටන් ගන්න. හැබැයි ඔයගොල්ලන්ගේ අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ. ගෙදරින් ආච්චිලා සීලගෙන් අහන්නකො පරණගේ අපි හැමෝටම පරණ පොඩි ගෙයක් තිබ්බනේ. අන්නේ පරණගේ හුණු ගෑවේ කොහොමද කියලා ආච්චිලා සීල ගෙදරින් වයසකම එක්කෙනාගෙන් අහන් ඔය අත්දැකීම. අඩුතරමින් ඒගොල්ලෝ ඒක දැකලා හරි තියෙන. එහෙම නැත්නම් හුණු ගාපු අයත් ඇති එහෙම. එතකොට ඒ මොනවද අලුහුණු වලට වතුර දැම්මහම අලුහුණු වලට වතුර දැම්මහම විශාල තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන ඇල් වතුර දාන්න දාන්න අපිට නටන්න පටන් ගන්න. ඒ නිසා ඊළඟ එක දාලා ලියා ගන්න. අලුහුණු වලට ජලය එකතු කිරීම. අලුහුණු වලට ජලය එකතු කිරීම. අපි මේ ප්‍රතික්‍රියාව ලියා ගමු බලන්න. හලෝ මේක අහගන්න ඕන දැකලා තියන අයගෙන් ඈ මොකද 100 උනේ කියලා නැත්තම් 100 ඇල් අතර දානකොට නටනවා කියන්නේ කියලා අහගන්න. හලෝ මො එකතු කිරීම ජලය. එහෙම තමයි ওই බිත්ති වල ගන්න උණු හැදේ. ප්‍රතික්‍රියාවලියම අපිට මේ සිංහලයකට වැඩි අපිට ඕන මේ රසායනික පැත්තනේ. හලෝ මො CaO CaO නම් නමක් හදලා කියන්න. CaO නම් නමක් හදලා කියන්න. කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ්. කෝ තියෙනකොට ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් එකතු කිරීම ජලය. හැදෙන්නේ Ca OH2S මොනවද ඇදෙන්නේ බුලත් පිට කන උණු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එයා තමයි පිටිය ගන්න හැබැයි මේ නිල් චුට්ටක් දාලා ගන්න අහන්නකො සීයලා ගේ විස්තර නිල් චුට්ටක් දාලා ගන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් COOH2S කියන එක මේ විශාල තාපදායක ප්‍රතික්‍රියාවක් මේ අලුහුණු වලට ඇල් අතුර දාන්න දාන්න අපි කියන්නේ ගොජ්ජ ගොජ්ජ ගාල නටන්න පටන් ගන්න මුළු භාජනයේම නටන නටලා එළියටත් ඒකේ අර බිඳිති වීසි වෙනවා එතකොට ඒක අහගන්න ඕනේ ඒගොල්ලන්ගේ
එතකොට සාපදායක ප්‍රතික්‍රියා මේ කියන්නේ රත් වෙන ප්‍රතික්‍රියා මේ කියන්නේ අපි තව එකක් ලියමු සාපදායක එකක් Magnesium. मेरे को लिया हुआ, लिया न बाने यहाँ पर था। क्यों पे सर एक लिया हुआ बोले? Magnesium HCl, अम्ल लोह सामग्र का प्रतिक्रिया है क्या बाला? दरअसल लिया हुआ था लिया हुआ। Magnesium वही हाइड्रोक्लोरिक अम्ल है कितना हमारा वह हैदर निकला लिया? लिया था उससे ना मैं किने का तो आगे नहीं था मैग्नीशियम फ्लोराइड मैग्नीशियम फ्लोराइड चमोदी क्या ना मैग्नीशियम फ्लोराइड ये कब दे रही हूँ मैं H2 सही ले ओ कब दे क्या नहीं बने कब सही लम्हे कहाँ इधर सही लगी नहीं कब तुम्हें ओरी मैग्नीशियम फ्लोराइड हुई हाई टीज़ में ये कब दे रहा දැන් මට කියන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව වෙනකොට රත් වෙනවා කියන්නේ මෙන්න මෙතනින්ම එකතු කිරීමේ ලකුණු දාලා මට නම් ඔඩ ඉඳ මදි වෙලා තියෙන මොකද්ද ලියන්නේ තාපය කියලා ලියන්න තාපය ඉස්සෙල්ලකට අපි ලියාගන්න තාපය කියලා අපි ලියන්න බැරි වුණා අලුමකට අපි ලියාගන්න තාපය කියලා මේකට ලියාගන්න තාපය රත් වෙනවා අලුමකට අපි ලියාගන්න එකතු කිරීම තාපය කියලා මේකට අපි ලියාගන්න එකතු කිරීම තාපය කියලා අර හයිඩ්‍රජන් වලට එහෙයි अपन आसने थे देनो तापे है दे आई कप यू ඊට වාදී වෙන සාමාන්‍ය වේ. එතකොට මේකත් තනියෙන් ලියන්න. මේවා දැන් ලිව්වා ඉස්සෙල්ලා පාඩ මේක. තනියෙන් ලියන්න. හැදේ ලියන්න තනියෙන් දෙකට කඩලා යාළු කරලා ලියන්න. වෙන් කරා. අම්ම යාළක මකන්න දෝ තිබ්බා ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මොනවද හදන්නේ අපි අහමු දසිතේ සෝඩියම් ක්ලෝරයිඩ් දන ජලය සෝඩියම් ක්ලෝරයිඩ් දන ජලය හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් දන ජලය අන්න හරියටම දසිත මොනවද හදන්නේ ලුණුයි වතුර ලුණුයි වතුර ලුණු වතුර හැදෙන සෝඩියම් क्लोराइड ये कत दिरी में जाले के अन्ने H2O ये डाम तर रह देना तापे तापते ना हम तापे दारा ओकत लिया ना तापते ना मित्र दी तामल बाश में उदास सीनी का न प्रतिक्रिया वाला दी परीक्षण ना रखते ना
ශෂීමා සිග්නල් තියෙනවද? ශෂීමා අහනවද? එතකොට දැන් හරි තාපය හැදෙනවා මේවට කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. එතන මෙලේ අපි ප්‍රතික්‍රියා කීපයක් ලිව කීයක් ලිව 3ක්ද 4ක්ද ලිවනේ කීයක් ලිව්වද මේ සෙනුයි අපි දැන් මේ විදිය ප්‍රතික්‍රියා 3යිද 3 එතන මේ වගේ මේ පැත්තේ තියෙන ඒවට කියන්නේ प्रतिक्रिया अंतिम हरिए ප්‍රස්තාර දෙකක් දාලා දිනවනේ දී තලයක් එහෙම දාලා දැක්කද හොරි කම් බලන්න තේරෙන්නේ නැහැ ඕවා ඕවාදී ළමයින්ට තේරෙන්නේ නැහැ ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඔය ප්‍රස්තාර දෙකක් වගේ තියෙන තාපදායක ප්‍රතික්‍රියාවක් සඳහා ශක්ති මට්ටම් සටහන කියලා දැක්කද ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා සඳහා ශක්ති මට්ටම් සටහන. එතකොට මම ඔන්න ඔය එකක් දැන් අඳින්න හදන්නේ මේකට. දැන් පෑන් තියන්න ඕන ඩෙසගුඩි. පෑන් ඩෙසගුඩින් තියලා එකක් හරියට ඉගෙන ගන්න ඊට පස්සේ ඕගොල්ලෝ ඕකට අග්ගාලා කරනවා. පළවෙනි එක තේරුම් ගන්නයි ඕ. දැන් ප්‍රස්තාරණි ප්‍රස්තාරවල තියෙනවනේ අක්ෂ. ප්‍රස්තාරවල තියෙනවා අක්ෂ. y अक्ष අපේ උඩට ඊතලයක් දානවා කොහොම අක්ෂේ ඊතලයක් දානවා නේ නැද්ද ඊතලයක් දානවා එතන මේක අපි මෙතනින් ලකුණු කරනවා මොකද්ද ලකුණු කරන්නේ මේ ප්‍රොමිනක්ද අතාවි ලංකා දැන් අපි ලිව්වා ඉස්සෙල්ලා මේ ප්‍රතික්‍රියක මුලපැත්ත. මුලපැත්ත ලිව්වන් ප්‍රතික්‍රියක කියලා. මම මෙතන ලියලා ප්‍රතික්‍රිය. අපි අන්තිමට ලියපුවා කියනවා ප්‍රතික්‍රියක මොනවද කියන්නේ. අපි අන්තිමට ලියමු සමීකරණයේ ප්‍රතික්‍රියක මොනවද? NaOH HC प्रतिक्रिया प्रतिक्रिया
शक्ति तापदायक प्रतिक्रियावाक संधा शक्ति मट्टम सटहन तापदायक प्रतिक्रियावाक संधा शक्ति मट्टम सटहन ये मतलब ये ला मैं क्या बोला तापदायक प्रतिक्रिया संधा शक्ति मट्टम सटहन सुंदराम दहाय दस इंटू दहाय हार दें අපි දැන් මේ තාපය තාපය කියලා එන සමීකරණ තුනක් ලිව්වා නේද? චතුරංග තුනක් ලිව්වද? ඔව් ටීචර්. ආ ඒ තුනෙන් පළවෙනි එක කියන්නකො පළවෙනි එක මොකද්ද අපි ලියලා තියෙන්නේ? T A O ධන 2 O කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. හරි. දැන් මොකද ආගම මේ පැත්ත බලා ගන්න මම ඔයගලන්ට හෝම්වර්ක් වලට දෙකක් දෙනවා මේක ඉස්සෙල්ලා කරන්න හැටි බලා ගන්න දැන් ප්‍රතික්‍රියක කියන්නේ ඊතලෙන් මේ පැත්තේ තියෙන ඒවානේ එතකොට ඊතලෙන් මේ පැත්තේ තියෙන්නේ මොනවද පළවෙනි සමීකරණයේ පළවෙනි එකේ අනුහුණු වලට වතුර දාන එකේ CaO තියෙන්නේ ධන H2O CaO ධන H2O ධන कैल्शियम
प्रश्ने कैल्शियम ऑक्साइड हा जलय अतर प्रतिक्रिया संदहा कैल्शियम ऑक्साइड हा जलय अतर प्रतिक्रिया संदहा शक्ति मट्टम सतहन आदि शक्ति मट्टम सतहन आदि कैल्शियम ऑक्साइड हा जलय अतर प्रतिक्रिया सदहा शक्ति मट्टम सतहन आदि कैल्शियम ऑक्साइड जलय कैल्शियम ऑक्साइड जले अतर के लिए बना कैल्शियम ऑक्साइड जले अतर याट लिए कैल्शियम ऑक्साइड आपको लिए कैल्शियम ऑक्साइड कैल्शियम ऑक्साइड हा जले आतर प्रतिक्रियाव संदर्भ प्रतिक्रियाव संदर्भ शक्ति मट्टम सतह संयोगना
දැන් ඕගොල්ලන්ට මම ප්‍රතික්‍රියා තව දෙකක් දීලා තියෙනවා තුනක් දුන්නානේ තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒ දෙකට මේ විදිහට ඇඳලා මේ විදිහට යටින් නම් කරන්න දැන් මම ප්‍රශ්නයක් අහන්නයි යන්නේ හොඳට කල්පනා කරලා උත්තර දෙන්න මොකද විද්‍යාවනේ දැන් මම අහන්නේ මේ ප්‍රතික්‍රියක ප්‍රශ්නේ අහගෙන අත උස්සන්න ඔබ අහන්නට මේ ප්‍රතික්‍රියක මේ ඵල මම අහන්නේ ශක්තිය වැඩි තාපදායක ප්‍රතික්‍රියාවක් ශක්තිය වැඩි ප්‍රතික්‍රියක වලද ඵලවල आप और प्रश्न किया ना तो दिल्ली तब शिका सिद्धि जाए प्रश्न किया ना तो और नहीं तो आप और किया ना बुरी जाए ना हरि रावि पहले तो यानी कोई से बुरी मतलब उत्तर एक बार प्रश्न मत रहा कर देन मैं प्रतिक्रिया करने में आरंभ कर रहा हूँ मैं अवसान कर रहा हूँ මේ ආරම්භක ද්‍රව්‍යයට අපි කියන්නේ ප්‍රතික්‍රියක මේ දෙක ප්‍රතික්‍රියා කරලා මේ විදිහට ඵලයක් හැදුනා. එහෙම නැත්නම් අලුහුණු වලට වතුර දාලා පිටිය ගන්න උණු හදාගන්නවා. මං අහන්නේ ශක්තිය වැඩි මේ ආරම්භක ද්‍රව්‍ය වල දෙන්න නැත්නම් ප්‍රතික්‍රියක වලද ඵල වලද කියලා. හරි ද්‍රව්‍ය प्रतिक्रियक මේකේ ශක්තිය දැන් පිට උනානේ පිට උනා නම් මේකේ මොකක් වෙන්න ඕනේ ශක්තිය අඩු වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රම අපි නොමග යනවා හැබැයි අපිට මේක පටල වෙනවා මොකද පටල වෙන්නේ මේ පරීක්ෂණ නලයට අලුහුණු දාලා වතුර දැම්මොත් මේක නටනවා මේක අල්ලන්න බෑ මේක පිච්චෙනවා එතකොට අපි හිතනවා ඒ නිසා වැරදියට මේක දැන් තාපය වැඩි කියලා. වැඩි නෑ. ඇයි? අහකට ගිහිල්ලානේ. තාපය අයින් වෙලා යනවා දැන්. තාපය අයින් වෙනවා. අත පිච්චෙන්නේ අපේ ඒ හින්දා. තාපය අයින් වෙලා ගිය හින්දා මේකේ ශක්තිය අඩුයි. අඩුයි අයින් වෙලා ගිහිල්ලානේ තාපය. ඒතර මේකේ ශක්තිය අඩුයි. එතන මම ඒ විදිය එකකට ඕගොල්ලන්ට පෙන්වන්නම් මේ රූප සටහනක් තියෙනවා මේක මේ දෙකම තියෙනවා ඒ නිසා එකක් වහලා පෙන්වන්නම් මේ බලන්න හරි මේ තියෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක වල ශක්තිය ගොඩක් දැන් ශක්තිය අයින් වෙනවා පෙන්වනවා නේද उष्णत्या मेक रास्ने
ශක්තිය වැඩි නෑ අඩු අන්න එතන අපිට පොඩ්ඩක් පටලවෙනවා මේක රසය නිසා අපිට මේක ශක්තිය වැඩි කියලා නෑ ශක්තිය අයින් වෙවි යනවා එතන ඒ නිසා මේකේ ශක්තිය වැඩි අයින් වෙලා ගියා මේක ශක්තිය අඩු එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක ශක්තිය වැඩි කොයි ඒ වගේ समीकरण देखा बला द्रव्यीरा तापदायक प्रतिक्रियावल शक्तिय शक्तिय प्रवीण हर गया उत्तरे प्रवीण मीरा हाँ तेरना प्रधान यथकोट विसी अटवी अगहरुआदाई पंतरा मे पाठ विवर करोशोषक प्रतिक्रिया प्रश्न प्रश्न का वीडियो को दान अपलोड वेला